රාජ්‍ය අර්ධ රාජ්‍ය පෞද්ගලික හා වතු යන සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයින් අද වැඩ වර්ජනයක නිරත වුණා. ඒ ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට සහ වත්මන් පාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින්. මෙම වර්ජනය සමග සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවාහන බැංකු ආදී ක්ෂේත්‍ර ගණනාවක කටයුතු අද අඩාල වුණා. රාජ්‍ය අර්ධරාජ්‍ය පෞද්ගලික හා වතු යන සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති දහසකට ආසන්න පිරිසක් අද වැඩවර්ජනය හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටින බව එය සංවිධානය කර වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වර්ජනයට එක් වී සිට අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරනු ලැබුවා. අපිට කරන්නේ හරි අසාධාරණයක්. අපි දුක් විඳිනවා, අපි ලෙඩ්ඩු. අපිට පාවිච්චි වලින් ගන්න තල්ලි නැහැ. ඉතින් හැම අතින්ම අපිටනේ පාර වදින්නේ. මේ කාලකණ්ණිටි කෙලවන්න තිබුණා නම් එච්චරයි කරන්න තියෙන්නේ. මුං නැති කරලා දාන්න ඕනේ. මුං එලවලා දාන්න ඕනේ. පෙරේතේ. අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙම වර්ජනයෙන් බලපෑම් එල්ල වූ අතර පාසල් වලට ගුරුවරුන් නොපැමිණීමත් සමග අද දවසේ අධ්‍යාපන කටයුතු ඇනහිටියා. ලංකා විදුලි බල මණ්ඩලය වරාය ජල සම්පාදන කෘෂිකර්ම ආදී ක්ෂේත්‍රවලට අයත් රාජ්‍ය ආයතන සහ ලංකා බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සේවකින්ද අද වර්ජනයට එක්ව සිටි අතර ඒ හේතුවෙන් එම ආයතනවලද කටයුතු අඩාල වුණා. මුදල් ටික ගෙන්න ගන්න ඕනේ. ගැනීමේ වූ වැඩපිළිවෙල තමයි අපි මේ යන්නේ අවතීර්ණ වෙන්නේ. එහෙමනම් පාලකයන් මේ සඳහා සවන් දිය යුතු වෙනවා. මේ සඳහා හුඟකම් දුන්නේ නැත්නම් මැයි මාසයේ 6 වෙනිදා හරතාලයක් ක්‍රියාත්මක වෙනවා දිවෙන පුනාම. ඩොලර් ප්‍රශ්නයට ප්‍රධාන හේතුව ඩොලර් බැංකු වහරායවන් නැතිකම. අද එකතු කරපු ඩොලර් අඩු වශයෙන් 20
මිලියන් 5000 කළු කඩේ තියෙනවා. අපිට පුළුවන් අපිට බලය දෙනවා නම් මේ කළු කඩ ඩොලර් ජාවාරම නවත්තන්න. ඒ සඳහා අපිට නීතිය හදලා දෙන්න කියලා අපි යෝජනාවක් ඉදිරිපත් කළා. මේ ගොල්ලෝ ඒක කරේ නැහැ. ඒ නිසා අපිට සැකයක් තියෙනවා. මේ පාලකයන්ගේ ආශිර්වාදයෙන් තමයි මේ ඩොලර් කළු කඩේ නිර්මාණය වුණේ කියලා. වෘත්තික යෝජනා සහිතව වෘත්තික භාවයේ රැකගනිමින් අපි උද්ඝෝෂණ වලට සහභාගී වෙනවා. විශේෂයෙන් මේ බලකිරීම තුලින් බලාපොරොත්තු වෙන්නේ රට ස්ථාවර තත්වයකට ගේන්න ඕනේ. රට ස්ථාවර තත්වයකට ගේම දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන මට්ටමක් විය යුතු වෙනවා. ඒක අමාත්‍ය මණ්ඩලයේ පත් වුණාට තාම ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරලා නැහැ. ඒකම්මරෝ කිසි විදිහේ පත් වීම වෙලා නැහැ. ඒකට තීරණ ගැනීමේ ගැටලුවක් තියෙනවා. ඒක මාසයක් මේ වගේ තත්වයක් යනවා කියලා කියන්නේ රටකට ඉතාමත්ම අසීරු තත්වයක්. මැසේජ් උද්දාම වැඩ ගන්නවා කියලා මේ ඔන්ලයින් ඔබතුමාට කියවන හෙට උදේ එන්න සර් ප්ලීස් කම් ටුමාරෝ මෝනි වී ඇක්සෙප්ට් දැට් වොට් ඉස් දැට් අපොයින්ට්මන්ට් ටුමාරෝ ප්ලීස් කම් ටුමාරෝ නෝ ස්ටාෆ් ඉන් දෙයර් වී අරයිව් වී හැව් නෝ එනි ආන්සර් ෆෝ යුවර් ප්‍රොබ්ලම් කම් ටුමාරෝ ප්ලීස් අද දාලා දෙන අපොයින්ට්මන්ට් එක හෙට අපි ගන්නවා සෙනග එතකොට දැන් හෙට ඉන්න කඩේ එතකොට ඒක කඩියක් ගන්නවා හැබැයි එතකොට සෙනගක් වැඩි වෙයි එහෙනම් උදේ ඇවිල්ලා බාර දෙන්න පුළුවන් කරා උදෙන් ඇවිල්ලා පුත්කල ඉන්දියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාව ලබා ගැනීමට කොළඹට පැමිණි විශාල පිරිසක්ද අද පීඩාවට පත් උනේ එහි සේවකීන් වාර්තාණු කිරීමත් සමගයි. අපොයින්ට්මන්ට් එකක් දුන්න මොන කෙල් මලට දෙන්න? එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මම වැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ අනිත් තුන් ආව නැතර මම මොනවද කරන්න කියලා. ඉතින් වගකීමෙන් උත්තරයක් දෙන්නේ නැහැ. බස් ගාස්තු එකට එකක් වැඩි. රුපියල් 700ක් යනවා යන්න විතරක්. ආයේ ගිහින් එන්න. මම ඊට පස්සේ දැන් කොළඹ නැවතිලා ඉඳලා තමයි දැන් මේ උදේ ආවේ. පේමන්ට් එකේ ප්‍රවාහන ශිෂ්ටත්වයද අද ක්‍රියාත්මක වූ වර්ජනයෙන් බලපෑම් එළඹුණා. දුම්රිය රීදුරන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයට එක්වීම සමග දුම්රිය ධාවනයේ සීමා කෙරුණා. පුද්ගලික බසට ධාවනයේද අද සීමා කරනු ලැබුව අතර පුද්ගලික අංශයේ සේවකින්ද අද පැවති වර්ජනයට මීට පෙර දක්නට නොලැබුණු උනන්දුවකින් සහය ලබා දුන්නා. කටුනායක බියගම ආදී ආයෝජන කලාපවල සේවකීන් අද පෙරවරුවේ වර්ජනයට එක්ව සිටියා. කළුතර පැවති මෙම විරෝධතාවට එක්ව සිටියේ ඡායාරූප ශිල්පීන් රූපලාවන්‍ය ශිල්පීන් ඇතුළු ඒ හා සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසක්. ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳාම් සිදුවන ස්ථානවල කටයුතුද අද සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ අතර පිටකොටුව මැනින් වෙළඳපොළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආදී ආයතනවල අද පැවති තත්ත්වයයි මේ. වතු ශිෂ්ටේ වෘත්තිකින්ද අද පැවති වර්ජනයට සහාය ලබා දුන්නා.